At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මිතුටුබුල්ල කේදබාචුකින් පසුව නායෑඹේ අවදානම් තත්ත්වයක පසු වෙන බවට හඳුනාගත් කසල කඳු දෙක අතරින් එකක් වෙන මහනුවර ගුහගොඩ තේක්කවත්ත කසල කද්ද අද පෙරවරු 11:30ට දිස්සුණු අයුරුයි මේ. ගම්පොළ හාරිස්පත්තුව බත්තිගම සහ මහනුවර යන ප්‍රදේශවල කසල මෙම ප්‍රදේශයට බැහැර කෙරෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරී නිලුකා ඒකනායක මහත්මිය පසුගියදා මෙහි නිරීක්ෂණය කළ අතර ඇය සඳහන් කළේ කසල කන්ද අවට ජනතාව විධිමත් ආකාරයට ඉවත් කළ යුතු බවයි. විධිමත් ක්‍රියාමාර්ග මැයි 15ට පෙර ගන්නවා කියලා අපේ කොමසාරිස්තුමා අපට දැනුම් දුන්නා. ආවට ගියාට ජනතාව හිතුමතේ ඇදලා ඉවත් කරන්න පුළුවන් කමක් අපිට නැහැ. එහෙම නොවිය යුතුයි කියන තැනේ මම ඉන්නවා. ඒ අනුව කසල කන්ද අවට පදිංචි වී සිටින ජනතාවට ප්‍රමාණවත් පරිදි වන්දි මුදලක් ඒවා ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග තක්සේරු කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මීතොට මුල්ලේ කුණු විතරයි ගෙනත් දැම්මේ. මේම නෙවෙයි දවසකට ගලි 30කට වැඩිය ගෙනල්ලා මෙතන හලනවා. හැන්දෑවේ 6 වෙනකොට අරිනවා සේරම මහවැලි ගඟට යනවා. නගර සභාවේ අපිට ලියුමක් ඇවිල්ලා තියෙනවා. අපිට සල්ලි ගෙවනවා. ඒ ගත්තගෙන අපිට ඉවත් වෙන්න කියලා. මේක හදලා තියෙන විස්රාම සල්ලි ඔලි. තවත් තැන් වල ගිහිල්ලා අපේ වයසත් එක්ක අපිට දඟලන්න බෑ. ඒ දැන් මම තක්සේරු කරන මුදල් අපි දන්නේ නෑනේ. මේ මුදල් අපිට කවදාද දන්නේ මෙච්චර දෙන්නේ කියලා. අපිට ඒ හා සමාන තුන් ගුණයක් අපි ඉල්ලන්න වෙනවා. එහෙම දුන්නොත් තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ.